Teda si සිියතර විස්සය විස ලොක මුතුලන්තරකාව ශිකංකාහටයි මලපාද දරුණු පරාජ්‍ය හිතුවෙන් මෙවන විට ශ්‍රීලංකා ක්‍රිකට් දැඩි අර්බුදකාරි තත්වයකට මතු ඇති බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන් දැඩි විරෝධයක් වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් වලට එල්ලැවීමෙන් පවතින අවස්ථාවක පෙරේදා දිනයේදී ක්‍රිස් විල්ලෝඩ් මහතා සහ පුහුණු උපදේශකවට වශයෙන් කටයුතු කරපු මහල ජයවර්ධන මහතා එමතුට ගේ දුර කාල මේ වසරත සමර දක්වා දීර්ගර තිබුණ අවදියක මොකද වගේ පසුගේ ලෝක කුසලානය අනතුර කොන්ටත් කාල ඉවරවීමට නියමිතව තිබුණත් ක්‍රිකට්ා අයතනය ඔගේ කොන්ටත් කාල දීර්ගරත් ඔහු සිය ඉල්ලාසීමේ ලිපිය බාරදී ඇතිබය වාර්තාවන්නේ එම තනතුර ප්‍රතික්ෂේප කරමින් මේ වනයට පුහුණු පොදේශක සහ ශ්‍රී ලංකා කණ්ඩෑම ප්‍රධාන පුහුණු කාර දූරය ඉස්ස පවදින ඉතින් ශ්‍රී ලංකාවට ඉන්නට අවදින අන්තර්ජාතික තරගාවලිය වන්නේ ඉන්දියාව සමඟ ඉන්දියාව ලංකාවට එනවා. ඉදින තරගාවලියක් සහ විශ්ව විශ්ව තරගාවලියක් වෙනුවෙන් ඉදින් මේ තරගාවලියේ ප්‍රධාන පුහුණු කරුවෙකු නැතිව ක්‍රීඩා කරනවද නැද්ද පිළිබඳ තාම නිල වශයෙන් ක්‍රිකට් ආයතනයේ නිවේදනයක් නිකුත් කළා නැහැ. ලැබෙන ආරංචි වලට අනුව බොහෝ දුරට විදේශ පුහුණු කරුවෙකුට වඩා දේශීය පුහුණු කරුවෙකු කෙරෙහි මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩි සැලකිල්ලක් දක්වන ඇතැයි වාර්තා වෙනවා. ඉතින් බොහෝ දුරට මේ තරගාවලියට ප්‍රධාන පුහුණු කරුවෙකු නැතිව ක්‍රීඩා කරහොත් සහය පුහුණු කරු විදිහට කටයුතු කරන තිල්ල කණ්ඩායම්බිගේ පුහුණු කාර්යත්වය යටතේ මෙම තරගාවලිය ක්‍රීඩා කරනු ඇති. කෙසේ වෙතත් මේ තරගාවලිය සඳහා අයිතිම් පත්‍ර ඉදිරිපත් කර පුහුණු කාර දූරේ සඳහා ඉදිරිපත් වෙන්න පුළුවන් යයි ක්‍රීඩකෙන් කීප දෙනෙක් ඉන්නවා ලංකාවේ හිටපු ක්‍රීඩකෙන් කීප දෙනෙක් ඉතින් ඒ අතරට තිලකරත්න දිසාන් ඉස්සරහම ඉන්නවා. විශේෂයෙන්ම ඔහු ලංකාවේ පුහුණු කාර දූරේ පිළිබඳ පසුගිය දිනවල පැවති රූපවාහිනී සාකච්ඡාවලදී අදහස් පළ කරලා තිබ්බා. ඉතින් එහිදී ඔහු කිව්ව විදිහට විදේශ පුහුණු කරුවෙකුට වඩා දේශීය පුහුණු කරුවෙකුට ප්‍රමුඛතාවය ලබා දිය යුතුයි මේ අවස්ථාවේදී ප්‍රමුඛතාවය ලබා දිය යුතුයි තමයි ඔහුගේ අදහස වන්නේ. මොකද භාෂාව හැසිරීමේ ගැටලුවක් නොමැතිවීම නිසා අපේ වර්තමාන ලංකාවේ ක්‍රීඩකයන් පිළිබඳ දන්නේ ලංකාවේ පුහුණු කරුවන් නිසා මේ අවස්ථාවේ වඩා උචිතම වන්නේ ශ්‍රී ලංකාවේ පුහුණු කරුවෙක් බව දිවිසන් අදහස් දක්වමින් පවසුවා. ඊට අමතරව මාවල් නතපත්තු අවිෂ්ක කුමාරවර්ධන රංගන හේරත් ප්‍රසාන් මහනාම වැනි ක්‍රීඩකයන් බොහෝදුරට මෙම පුහුණු කාර තනතුර සඳහා අයිතිම් පත්‍ර ඉදිරිපත් කරයි කියලා විශ්වාසවන්ත ආරංචි මාර්ගය සඳහන් කළා තිබ්බයි. ඉතින් ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදියට ක්‍රිස් විල්ලෝඩ් මහතාගෙන් හිස්සු ප්‍රධාන පුහුණු කාර ධූරය සඳහා සුදුසුම පුහුණුකරු වන්නේ කවුද? ඉතින් ඕගොල්ලන්ගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න.